Seat Car Radials, the road is yours. මේ රටේ ආර්ථික අරමුදයක් ඇති කරලා අද මේ රටේ බඩගින්නේ ඉන්න ජනතාව බිහි කෙරුවේ කවුද? මුළු රටේම මූලික අයිතිවාසිකම් නැති කළේ කවුද කියලා ශ්‍රේෂ්ඨ ජාතිකට කරන්නේ තීන්දුවක්. ඒක අපි දෙවියන් වහන්සේට කියනවා. ඒ සියලු දෙනා දේශපාලන කටයුතු වලින් ඉවත් වෙලා මේ ආර්ථික අරමුදේ නැති කිරීමේදී පළවෙනි දේ තමයි මේ රටේ දූෂණේ වංචාව හොරටම නාස්ති වෙන දේ. ඔක්කොම කතා කරනකොට දූෂණයට විරුද්ධයි. හැබැයි දූෂණ විරෝධී පනතගෙන ආපුවාම ඒකටත් විරුද්ධයි. මොකද දූෂණය නතර වුණොත් එම සමහර දේශපාලඥයන්ට මාතෘකාවක් නැතුව යනවා. අද මැතිවරණයක් දිනන්න නම් වැඩිම ශක්තිය තියෙන්නේ හොරෙකුට සහ දූෂිතයෙකුට. ඒ ක්‍රමේ වළක්වන්න අවශ්‍ය අපි නීතිය ගෙනම සම්මත කරා විපක්ෂය පවා විරුද්ධ වෙද්දී. ඒ ප්‍රතිසංස්කරණ කරපු නිසා තමයි IMF එකෙන් අපිට ණය ආධාර දෙන්න ඉදිරිපත් වුණේ. නැත්නම් ඒක ලැබෙන්නේ නැහැ. වැටිච්ච වෙලාවට ඒ රට ගොඩ ගන්න පුළුවන් යෝජනා තමයි ආවේලේකණේක එන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. මේ ආණ්ඩුව කොහොම හරි යට ගහගෙන ඡන්දෙට ගිහිල්ලා ඡන්දෙන් ඒගොල්ලන්ට දිනන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. මේ தத்துவයේ තුල 20:48 ලංකාවේ தத்துவය ගැන කතා කිරීමෙන් අපේ රටේ ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ලෝකයක්. ඔබතුමාලා සමගි බලවේගයේත් එක්ක සම්මාන ගත වීමක් වෙනවා කියලා මාධ්‍ය වල පළ වෙනවා. අපේ හුදකලා මේක එක්කෙනා වෙන වෙනම කරනවට වඩා මේ ප්‍රශ්න වලට මුහුණ දීලා අපේ ජනතාවට සහනයක් සපයා දීම සඳහා විපක්ෂයේ පොදු වේදිකාවක් අවශ්‍යයි. දැන් මේ කට්ටිය පොදු ජන පෙරමුණෙන් වෙන් වෙනකොට මොකද කිව්වේ? රට වෙනුවෙන් තමයි එළියට බැස්සේ කිව්වා. හරිද? දැන් මොකෝ වෙලා තියෙන්නේ? රට වෙනුවෙන් එළියට බැස කණ්ඩායම මං හිතන්නේ අර පුවක්වල පොලේ ගැව්වාගේ 3-4ට කැඩලා තින්නේ. කොටසක් සජිත් එක්ක යන්න හදනවා. කොටසක් රනිල් එක සාකච්ඡා කරනවා. ඕක තමයි හැමදාම සිද්ධ වුනේ. කොහේ හරි ගිහිල්ලා එල්ලෙනවා. ආණ්ඩුවක් හදා ගන්නවා. ඒ ආණ්ඩුව වැටෙන්න හදනකොට ගිලෙන් නැමෙ මියෝ පයින්න වගේ පයින්නවා. පැනලා තව කොටරි සෙට් වෙනවා. ඉතින් දලසලහ පෙරමුලා ඇතුළු කණ්ඩායම කලින් නිකන් පිරිසු දේශපාලනය ගැන කිය කියා හිටියානම් සජිත් ප්‍රේමදාස ගොඩක් කොටට නාම ඒකත් අවසන් වෙනවා. කවුරු එකතු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ අපි කරගෙන යනවා. අපිට මේ ආණ්ඩුව සුන්දර නැහැ ආණ්ඩුවේ ගේන තීන්දුව. පෞගේ කාලේ රට වැඩිලා තිබ්බ තත්ත්වේ කවුරුත් දන්නවනේ ඉන්ධන නැහැ, බෑස් නැහැ, විදුලිය නැහැ, තිරිංග නැති වාහනයක් පල්ලෙහාට ගිහිල්ලා උඩට ගණ්ඩ ආයේ ටිකක් අමාරුයි. ඒකට ඉතින් අපිටත් බෙල්ල තියන්න වෙලා තියෙනවා. ආණ්ඩුව හදලා ආණ්ඩුව වට්ටපු මිනිසුම තමයි දලසලා පෙරමුලා ඇතුළු කණ්ඩායම. ආණ්ඩුව සුන්දර කාලේ ඉඳත් අසුන්දර කාලේ ගිහිල්ලා විපක්ෂ වාඩි වෙන්නත් ඕන කෙනෙකුට පුළුවන්. අපි අසුන්දර කාලෙත් ඉන්නවා, සුන්දර කාලෙත් ඉන්නවා. ඕනම වෙලාවක කෝච්චියට බෙල්ල තියන්න අපි සූදානම් අමාරු කාලේ. තාමත් මේවට රැවටෙන කොට්ටාසියක් ඉන්නවා. දැන් මොලේ පෑදෙන්නේ නැත්නම් ඒ කියන්නේ ජීවිතේට මොලේ පෑදෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ලෙක්ක කාටුන් වලයි පාරවල් දිගේ තනකොළ පොඩවල් එහෙමත් ගොඩ ගහලා තියෙනවා. ජාතික සංවිධායක ධුරේ හිස් වෙලා තියෙනවා. නාමල්ට දෙනවා කියලා කියනවා, බැසිල් ඉල්ලා අසුනාට යාතාම ඉන්නවා කියලා කියනවා. ඔබතුමා හිතන්නේ මොකද්ද මේ? ඔබ කියපු නම් මොකට දුන්නත් එකයිනේ. ඒකම පවුලේ සෙට් එක.